බාල්ද අද මොකද්ද බං හදන්නේ ඔල් දෙකම හදමු මේ හැර කළු වගේ පෙට්ටියනේ අපෝ ඌ දන්නේ නැද්ද ඌ යනම්ම මේක මේ විකත්ත කියන දැන් කළු වල පෙට්ටිය නෑ බං අපි මේ ගමු අයි මේක මාල් ටැංක් එකක් හදමු පොඩි වැඩි වගේ අපි තව එකක් ගේමු එන ලෙවල් ලා මේක ජොයින් කරලා ටිකක් දික එකක් හදමු ඒතකොට සාමාන්‍යයෙන් ඉනවනේ අපි අද YouTube channel එකත් එක්ක තුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම සුබ දවසක් කියලා පිළිගන්නවා මම ඉෂාර මම බානුද අපි අද කරන්නේ මේ වගේ ශරීර පෙට දෙකකින් මවුල්ටන් හදන එක ඉතින් අපි මේක කවදාකවත් කලින් හදලා නැහැ මේක අපි ෆස්ට් ටයිම් මේ කරන්නේ ඉතින් අපි දන්නේ නැහැ මේක හරියයිද කොහොමද කියලා මම හිතන හරිය ෂුවර් මම හරියව ඔය ඉන්නේ ඉස්සවන්තය ජයගනි කියලා කියනවනේ නේ එහෙනම් ඉතින් ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එක කියවන්නකම් අපිත් එක්ක එකතුලා ඉන්න එහෙනම් ready පටන් ගමුද දැන් අපි ඉස්සෙල්ලාම කරගන්නේ අපි ස්ටයිරෝෆෝම් පෙට්ටි දෙක අරගෙන අපිට කපන්න ඕන වින්ඩෝ එක ඇඳගන්න එක එතන අපි මේ හදන්න යන මාල් ටැංකියේ තුන් පැත්තක් පේන විදිහට තමයි හදාගන්නේ. ඉතින් අපි මාක් කරාට පස්සේ අපි කටර් නයිෆ් එකක් පාවිච්චි කරලා එමෙහිට ඒක කපා ගන්නවා. එතන අපිට මේ මාල් ටැංකියේ එළියේ පොඩ්ඩක් හෆ් ටෙක්ස්චර් එකක් දෙන විදිහට තමයි හදාගන්න ඕනේ. ඉතින් අපි ඒක එළියේ පොඩ්ඩක් හූර ගන්නවා. ඊට පස්සේ අපි මෙතන කරන්නේ මැද වින්ඩෝ එක කපන එක. එතනම වින්ඩෝ එක කපන තැනින් තමයි පෙට්ටි දෙක එකට ඇලවෙන්නේ. මම ඔයාලට බලා ගන්න පුළුවන්. අපි යට කොටසෙන් අඟල් දෙකක් විතර උඩට තියලා තමයි මේක කපලා තියෙන්නේ. අපි කපපු එජ් එකේ වටේටම පිටින්න සිලිකන් හොඳට ගා ගන්නවා. ඇතර මෙතෙන් තමයි අපි සීල් කරන්නේ සිලිකන් වලින්. ඊට පස්සේ අපි ෆෙවිකෝල් SH කියන ගම් එක පාවිච්චි කරලා ඒ පෙට්ටි දෙක පොඩ්ඩක් අලව ගන්නවා. මොකද සිලිකන් එකෙන් අපිට ස්ටයිරෝෆෝම් අලවන්න බෑ ඒකෙන් කරන්න පුළුවන් අපිට සීල් කරන්න විතරයි. ඉතින් අපි ඊට පස්සේ තියලා තද කරගන්න හොඳට ඊට පස්සේ අපි වැඩිපුර තියෙන සීල් ගන් ටික පොඩ්ඩක් වටේට හිටින විදිහට ගා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනදී කරන්නේ ලෑලි දෙකක් අරගෙන අපි මේ තියෙන ක්ලෑම්ප් එකක් අර යූස් කරලා එතන පොඩ්ඩක් තද කරගන්න එක ක්ලෑම්ප් එක දාලා ඉතින් මෙහෙම ක්ලෑම්ප් එක දාලා තද කරගන්නේ අපිට පොඩ්ඩක් මේක හෙල්ලෙන්නේ නැති වෙන දවස් දෙක තුනක්වත් තියාගන්න ඕනේ වේලෙන්න. ඊට පස්සේ අපි මාස්කින් ටේප් පාවිච්චි කරලා උඩ කොටස අලව ගන්නවා. දැන් අපි කරන්නේ අපේ පියන හදාගන්න එක. කලින් වගේම අපි ඉස්සල්ලාම මාක පෙන් එකක් අරගෙන කපන්න ඕන ලයින් එක ඇඳ ගන්නවා.
දැන් අපි ඒක කපා ගන්න එක කරන්නේ. ඇත්තට මේ වගේ එකක් කපනකොට ඕගොල්ලෝ පුළුවන් තරම් try කරන්න අලුත් blade එකක් පාවිච්චි කරන්න. දැන් කලින් වගේම අපි ඒ කපාගත්ත පීන කෑලි වලත් පොඩ්ඩක් ඌරලා ඒ texture එක හදා ගන්නවා. අපි ඒකෙත් අර බිය කරගත්ත සිමෙන්ති වටේටම ගා ගන්නවා. දැන් මේ පහුවෙන්දා උදේ අපි ඔය සිමෙන්ති ගාගත්ත පෙට්ටිය ඔයගලන්ට පේනවාදී. දැන් අපි මෙතෙන් කරන්න යන්නේ වීදුරුව සෙට් කරගන්න. ඉතින් වීදුරුව සෙට් කරගන්න ඉස්සෙල්ලා ඒ අපේ තියෙන box එකේ edges ටික ඔක්කොම ටික සුද්ධ කරගන්න ඕනේ. ඒ වැඩිපුර සිමෙන්ති ගෑවිලා තියෙන මොන හරි තියෙනවා නම් ඒ ඔක්කොම සුද්ධ කරගන්න ඕනේ. නැත්නම් වීදුරුව එකට හේතු වෙලා ඇලවෙන්නේ නැති වෙන්න පුළුවන්. වීදුරුව අලවන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් තියලා බලනවා අපේ sizes හරිද කියලා. ඉතින් ඕගොල්ලන්ට වීදුරු කඩේකට ගිහිල්ලා size දුන්නාම මේ ඕන වීදුරුවක් කපා ගන්න පුළුවන්. දැන් අපි කරන්නේ සිලිකන් ගා ගන්න එක අපේ වීදුරු අලවන්න තියෙන edges ටිකේ. ඇත්තට මෙතෙන්දී ටිකක් ඔයගොල්ලෝ වැඩිපුර සිලිකන් දාගන්න මෙතෙන් තමයි ඔක්කොම වතුර එන්නේ නැති වෙන්න සීල් වෙන්නේ. අපි තුන් පැත්තේ මේ වගේ හොඳට සිලිකන් ගා ගන්නවා. ඊට පස්සේ අපි ඉස්සල්ලාම කරන්නේ ඉස්සරහ යන වීදුරුව සෙට් කරගන්න එක. මේ වීදුරුව අලව ගත්තට පස්සේ අපි එතන edge එකෙත් සිලිකන් ගාගෙන අනිත් වීදුරුව අලව ගන්නවා. මෙතෙන්දිත් අපි මාස්කින් ටේප් පාවිච්චි කරලා වීදුරුව පොඩ්ඩක් ඈත් වෙන්නේ නැති වෙන්න කියලා අලව දැන් කරන්නේ අපි වීදුරු ඇතුල් පැත්තෙත් සිලිකන් ගම් ගා ගන්න එක. එතෙන්දිත් අපි ටිකක් වැඩිපුර තියන්න ඕනේ සිලිකන් ගම්. දැන් අපි මේ සිලිකන් ගම් ගා ගන්නකොට ඉස්සල්ලාම සිලිකන් ගන්න එකෙන් ගම් ලයින් එකක් වගේ ඇදගෙන ගිහිල්ලා ඊට පස්සේ ඇඟිල්ලෙන් ඒක පොඩ්ඩක් අතුල්ලාගෙන ස්ප්‍රෙඩ් කරගෙන යන්නේ. ඒ විදිහම අපි අපේ ටැංක එකේ එළිය පැත්තෙනුත් සිලිකන් ගා ගන්නවා. ඉතින් මේ දෙපැත්තම අලව ගැනීමයි. මේක ඉතින් ඔයගොල්ලෝ දවස් දෙකක්වත් වේලෙන්න තියන්න අඩුම ගන්න. ඊට පස්සේ කරන්නේ අපි මෙතන උඩ කල දෙකක් තියෙනවා. ඒකේ බේස් එක හදාගන්න එක. ඇතර මේක අපි ස්ටයිරෝෆෝම් රවුමක් කපලා අපේ ප්ලාස්ටික් කප් එකකට හොට් ග්ලූ පාවිච්චි කරලා අලවගෙන තමයි මෙතන තියෙන්නේ. දැන් අපි මෙතෙන්දී කල දෙක තියලා ගාන්ට එක
සෙට් කරගන්න පොඩි ගල් කැරි ටිකක් අලව ගන්න ඕන. ඒකට අපි හොට් ග්ලූ ගන්න එක පාවිච්චි කරනවා. ඉතින් මෙතෙන්දී අපි මේ වතුර පම්ප් එක දාන බටේ දාන්න සයිස් එකට අපි ඩ්‍රිල් බිට් එකක් පාවිච්චි කරලා අපි කලේ ඩ්‍රිල් කරගන්නවා. ඊට පස්සේ අපි සිමෙන්ති ටිකක් දිය කරගෙන රෙදි කෑල්ලක් අරගෙන ඒක පොඟවලා අපේ කලේ එන බේස් එක වටේට තියලා අපි ඒක පොඩ්ඩක් හදා ගන්නවා පොඩි වෙනස්ම විදිහේ ටෙක්ස්චර් එකක් එන විදිහට. ඊට පස්සේ අපි හොට් ග්ලූ පාවිච්චි කරලා අපේ කල දෙක අපි හදාගත්ත බේස් එක උඩට අලව ගන්නවා. දැන් අපි අපේ බටේ සෙට් කරගන්නවා. දැන් අපි පළවෙනි පාට වතුර පුරවලා බලනවා. ඇත්තටම මේක අපි දවස් දෙකක් විතර වේලෙන්න තිබ්බේ නැහැ. ඉතින් මැද්දේ අපේ ජොයින්ට් එකෙන් පොඩ්ඩක් ලීක් වෙන්න ගත්ත වතුර. ඊට පස්සේ අපි අපේ හොට් ග්ලූ ගන් එක පාවිච්චි කරලා අපි අලෝ ගත්ත එජ් එකේ ඔක්කොම හොට් ග්ලූ හොඳට දාගත්තා. මොකද හොට් ග්ලූ කියන්නේ ඉක්මනින් වේලෙන දෙයක්. දැන් මෙතෙන්දි කරන්නේ අපි විදුරුවේ පොඩ්ඩක් එජ් එක ග්‍රයින් කරගන්න. උකුරේ ඉන්න විදිහට සිමෙන්ති දිය කරලා ආපහු සැරයක් වටේටම සිමෙන්ති ගාගන්න. දැන් මේ උලන්න බලා ගන්න පුළුවන් ඊට පස්සේ දවසේ කොහොමද තියෙන්නේ කියලා. අපි ඊට පස්සේ මේකේ ඇතුළට තින්ත ගා ගන්නවා. ඒක ඇක්වාසේෆ් තින්ත එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි කෝටින් තුනක් මේක ඇතුලේ තින්ත ගාගත්තා. ඊට පස්සේ අපි මෙතන අපේ බේස් එක හදාගන්න ටේබල් එක. ඉතින් මේක ඇත්තටම ඔප්ෂනල් දෙයක්. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ තියෙන මේසයක් පොඩි වුණත් මේ ටැංකිය තියාගන්න පුළුවන්. ඉතින් අපි මේකට වෙනම මේසයක් හදන්න තීරණය කරා. අපි දැන් ගීය කපාගෙන අපි මේ මේසෙට මේ ගන්න. ඇත්තම ඒක අපේ කලින් හදලා තිබ්බ මේසයක්. ඉතින් ඒකට හරියන විදිහට උඩ අපි ටොප් එක හදාගන්නවා. දැන් අපි අඟල් දෙක විතර පටි ටිකක් කපා ගන්නවා. එතන මේක තමයි අපි ටැංකියේ තියෙන බේස් එක. මේක යටින් ඒ වුණාට අපි අඟලක විතර ප්ලයිවුඩ් එකක් එනවා. මේක ඉතින් උඩින් අර ලස්සනට වගේ තියෙන එක තමයි මේ තියෙන්නේ. ඊළවස අපි කලින් කපාගත්ත පරිදි එක අපේ මේ ස්ටයිරෝෆෝම් ෂීට් එක එජ් එක වටේට අලව ගන්න. ඊළවස අපි මේ කරත් ෆ්ලෆ් ඉෆෙක්ට් එකක් දෙන්න උනසම පොඩ්ඩක් ඌර ගන්නවා. අපි එතෙන්දී පාවිච්චි කරන්නේ වයර් බ්‍රෂ් එකක්. ඊට පස්සේ අපි ඒක අපේ ලෑල්ල උඩට ගම් ගාලා අලව ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ අපි කරන්නේ අපේ ටේබල් එක වැහෙන වහන්න ඕන නිසා අපි ඒකටත් ස්ටයිරෝෆෝම් වලින් පොඩි පෙට්ටියක් වගේ හදා ගන්නවා.
අපි කලින් වගේම ඒකත් ඌරගෙන වටේටම සිමෙන්ති ගා ගන්නවා. ඉතින් අන්තිමටම අපි කරන්නේ මේක පොඩ්ඩක් පල් වෙන්න තියන්න ඕන සතියක් විතර. ඉතින් අපි ඒකට කෙසෙල් බඩ පාවිච්චි කරනවා. ඉතින් කෙසෙල් බඩ ටිකක් දාලා අපි සතියක් විතරක පල් වෙන්න දෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක තමයි අපේ ෆයිනල් ටැංකිය හදලා වුණාට පස්සේ ඉතින් අපි මේකේ පොඩි වෙනස්කම් ටිකක් කරගෙන තියෙනවා. අපි මෙතන මේ ලයිට් LED ටියුබ් ලයිට් එකක් වගේ අතට දාලා තිනවා. තව මේ මෙතන වටේ අයින දිගේ මේ LED ස්ට්‍රිප් එකක් යවලා තියෙනවා. ඒක RGB ස්ට්‍රිප් එකක්. තව පාට අපි ඕන එකක් වෙනස් කරගන්න පුළුවන්. තව අපි මෑක් එක ඇතුලේ ඇටින් LED ස්ට්‍රිප් එකක් දාලා තියෙනවා. අර දාන්න ගෙතර වෙන්න. ඔව් දාන්න වෙන්න. අපි දැන් රෑ වීඩියෝ ක්ලිප් එකක් දාන හොතර ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද වෙනස්කම් කියලා. ඉතින් උඩ තියෙන අපි උඩ හදි මේක වටේ මොසලින් කව කරන්න. තව අපි මුල් ටිකේ මොසලින් කව කරලා තින්නේ. ටිකල් ටිකටි මේ ගෝ වෙද්දී අපි පුළුවන් ඒ වටේ මොස් දාගන්න අපුල දින සිමෙන්ට් එක උඩ. හා ඒකයි අපේ තව ප්ලෑන් එකක් තියෙනවා ඉස්සරහට මේ ඔක්කොම ඇතුළ වෙනස් කරලා මේකේ පොඩි ෆොරස්ට් එකක් වගේ ඇතුළ ලස්සන හදන්න. ඉතින් අපිට මේ හැදුවේ මෙහෙ හදුවේ නේ. අර මේ ෆොරස්ට් එක වගේ මේ පැත්ත හදුවේ නිකන් සීලු බීච් එකක් වගේ නේ මූදේ ලුක් එක එන්නේ. ඔව් එහෙම තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි මේකට ඉස්සරහට කරන වෙනස්කම් ඔක්කොම ඔයගොල්ලන්ට පෙන්නන්නම් වීඩියෝ හදලා. ඉතින් එනික තමයි අපිට දැන් කියන්නේ සම්මාන කියලා. ඕන තමයි හරි අපි හදන්න ඕන දෙයක් තියෙනවා අපිට කමෙන්ට් කරන්න. අපි ඒක බාන්න හදන්න බලන්න දෙයක් නම් අපි ලේසි කමෙන්ට් එක හදන්න දාන්න. ඔව් ඒකයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපේ Facebook page එක Instagram page එක අපි හදමු කියලා තියෙනවා. ඒ දෙකම කියලා follow කරන්න. ඇත්තටම අපිට මේකට cost එක සාමාන්‍ය ₹10,000ක්. මාළු නැතුව මේ ඔක්කොම ෆිල්ටරුයි ලයිටුයි ඔක්කොම ₹10,000ක් විතර ගිහිල්ලා දිනවා. ඉතින් අපි මේ යන කෑලි වෙන වෙනම ප්‍රයිසස් අපි මේ Facebook page එකේ post කරනවා. ඉතින් ඒක ඔයගලන් බලන්න බලමු. මොකද මේ වීඩියෝ අපි ගොඩක් දීර්ඝ කරගන්න නැහැ. මේ information ඔක්කොම දාන්න වෙලාවමදි. ඔව් ඔව්. එහෙම තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් ඉස්සරහට හමුවෙමු. ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මාළු කෑවද? මාළු උදේ දැම්ම මාළු. හරිනේ.